දෙදස් දහනමේ අපි හොයලා තියෙන්නේ රුපියල් බිලියන 115යි. 2020 අපි හොයලා තියෙන්නේ රුපියල් බිලියන 121යි. 2021 අපි හොයලා තියෙනවා රුපියල් බිලියන 138.6ක්. 2022 අපි හොයලා තියෙනවා බිලියන 169ක්. 2023 අවුරුද්දේ හොයලා තියෙනවා බිලියන 179ක්. අපි 2024 අවුරුද්දේ අපිට දීලා තියෙන ඉලක්කය රුපියල් බිලියන 232යි. 2024 අගෝස්තු 22 වෙනකොට රුපියල් බිලියන 132.7ක් හොයලා තියෙනවා. පළවෙනි මාස 6 ඉවරනකොටම රුපියල් බිලියන 100කට වඩා වැඩි ආදායමක් සංග්‍රහ කරන්න දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණා. අපි තවදුරටත් බිලියන 100ක් හොයාගැනීමේ ඉලක්කය සම්පූර්ණ කරගන්න තමයි මේ මාස 4 මේක සුවිශේෂී ජයග්‍රහණයක් දෙපාර්තමේන්තුව පැත්තෙනුත් රජයේ පැත්තෙනුත්. ඇත්තටම අපිට අය කරන්න පුළුවන් ප්‍රමාණය ගත්තොත් තියෙන බිලියන 188යි 2023 12 31 දිනට. ඔය ප්‍රමාණයෙන් මේ අවුරුද්දේ ජූනි මාසේ 31 වෙනිදා වෙනකොට බිලියන 104කින් අඩු කරලා තියෙනවා. මේ වෙනකොට ඇත්තටම අපිට එකතු කරන්න කියලා තියෙන්නේ අර තිබුණ ප්‍රමාණයෙන් බිලියන 84ක වගේ ප්‍රමාණයක් විතරයි. දැන් අපේ රටේ ආදායම් හොඳ වෙලා. ඒ ගැන IMF එක පවා යම් ප්‍රමාණයකට සතුටු වෙනවා. අපි මුදල් අච්චු ගහන්නේ නැහැ. ණයට ගැනීම සීමා වෙලා තියෙන වෙලාවක රජයට මුදල් නැත්තම් ප්‍රධාන වශයෙන් මේ ආයතන තුන තමයි මුදල් ලබා දෙන්න ඕනේ. ඒ මුදලින් කොහොම හරි දැන් ණය නොගෙන මුදල් print නොකර යම් කරගෙන යන්න පුළුවන් මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන ඉලක්කය ලබා දී තිබුණේ රුපියල් බිලියන 1533ක් මේ වර්ෂයේ දෙසැම්බර් 31 වෙනකොට ශ්‍රී ලංකා රේගු විසින් එක්රැස් කළ යුතුයි කියන කාරණේ සන්තෝෂයෙන් කියන්න කැමති. අගෝස්තු 30 දිනට එකතු කළ ගත යුතු මුළු ආදායම් ප්‍රමාණය රුපියල් බිලියන 963.7ක් 25 වෙනිදා වෙනකොට රුපියල් බිලියන 938.0ක් ආදායමක් අපි රැස් කරගෙන තියෙනවා. සමස්තයක් හැටියට ගත්තොත් 2024 වර්ෂයේ රුපියල් බිලියන 1503ට සාපේක්ෂව මේ වන 61% ප්‍රතිශතයකින් අපි ආදායම් රැස් කරගෙන තියෙනවා. දෙසැම්බර් 30 වෙනකොට මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී තිබෙන බිලියන 1533 ඉලක්කයට යන්න පුළුවන් මට්ටමක පවතින බව ප්‍රකාශ කරන්න කැමැතියි.